ස්ටේෂන් ටෙලිවකිය. අපේ ජනවහරේ කියමනක් තියෙනවා ඌරු මඩකලාට කවදාවත් බීජ වපුරන්නේ නෑ කියලා. ඒක ඇත්ත. ඌරු ලගින්නෙම මඩේ, නාන්නෙම මඩ. නමුත් ඒ මඩේ බීජ හිටවපු පැල කරපු අස්වැන්න ගත්ත ඌරන් ගැන අහලා තියෙනවද? නෑනේ නේද? ඊයේ පාර්ලිමේන්තුව දිහා බලාන ඉන්නකොට අපට හිතුනෙම එහෙම තමයි. මේ බොහෝ දෙනෙකු අපේ පොළව මඩ කරලා තියෙනවා. නමුත් කවදාවත් බීජ වපුරලා ඒ නිසා තමයි අදත් වල් විතරක් පැලවෙලා මේ රටම වල් බිහි වෙලා ගියේ නේද? අපි පටන් ගමුද මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේදී කියපු කතාවෙන්. මේ රටේ ඉන්න මහා පරිමාණ විමෝල් හිමියෝ 4 දෙනෙක්. මේ එක්කෙනෙක්ගේ ආදායම්බදු ලිපිගනුවක් මම ගෙන්නගත්තා. එයා ගෙවන්නේ ලක්ෂ 9යි. එක කන්නක ලාභය බිලියන 50යි. ආදායම්බදු බරද වේද කොහෙදින්? විමෝල් හිමියන් 4 දෙනෙක් ඉන්නවලු මහා පරිමාණ අය. මේ එක්කයිකුගේ ආදායම්බදු ලිපිගනුව ගෙන්න ගත්තලු ලක්ෂ 9යිලු බදු ගෙවන්නේ. එක කන්නේක ලාභය බිලියන 50යිලු. කන්න දෙකටම බිලියන 100යිලු. බිලියන 100ක ආදායම් බද්ද රුපියල් ලක්ෂ 9ක් මාරයිනේ. පුදුමයිනේ නේද? බිලියන 100ක් නම් ආදායම බද්ද ලක්ෂ 9ක් වෙන්න බැහැනේ නේද? මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ කෙනා කවුද කියන එක. නමින් කිව්වේ නැහනේ. පාර්ලිමේන්තු වරප්‍රසාද ඇතුළුවත් ඉතින් නම කියන්නකො. මහින්දානන්දලා කිව්වේ නම් ඉස්සර අපි මහමෝල්ලු ළඟ දන ගහන්නේ නැහැ කියලා නේද? මතකද? බදු වංචා කරන කෙනාගේ නමවත් කියන්න නෑ. ඒ තරමටම බයයි වගේ නේද? ඉතින් කොහොමද ඕගොල්ලෝ මාෆියාවල බලයේ බිඳින්නේ? තව අරක්කු ඉස්කාගාරයක් ගැනත් කතා කළා. මත්පැන් බලපත්‍ර ලාභියෙකුගේ ශුද්ධ ලාභය. ඒ කියන්නේ දවසක ශුද්ධ ලාභය රුපියල් 75,000 කළු. ඔය පඩි නඩි ඔය සියල්ල ගෙවලා. එතකොට වැඩිම මේ මත්පැන් බලපත්‍ර ලාභියා බදු ගෙවන්නේ ලක්ෂ 2යිලු. නැත්තම් 3යිලු. හරිද? මාර බදු ගෙවිල්ලක් මේක. බුකීකාරින් ගැනත් කිව්වා. මේ සියල්ල දෙස බලන්නකෝ. එක කාරණයක් හරි පැහැදිලිනේ නේද? මහ පරිමාණ බදු වංචා කරන්නේ කවුද? ගමේ ගොඩේ සිරිල්ලා, පියදාසලා, චම්පලා, නීලලද? එහෙමද? එහෙම නෙවෙයි නේද? දැන් මහින්දානන්දගේ විගණනයට අනුව බදු හරියටම ගැහුවනම් අපට රුපියල් බිලියන 5000ක් නිකම්ම හොයාගන්න තිබ්බලු. IMF එක පස්සේ යන්නත් ඕනේ නැහැලු. ඒක ඇත්ත. බලලුන්ට ඇස් ඇරෙන්න පමා වෙනවා කියලා කතාවක් තියෙනවා නේද මහින්දානන්ද? ගෝඨාභය රාජපක්ෂ සීනි බදු සහනය දීලා රුපියල් කෝටි 1600ක් රටට අහිමි කළා. ඒ වගේමයි ගජ මිතුරන්ට දුන්න රුපියල් කෝටි 600ක බදු සහනේ. මේවා එදා ඇයි දන්නේ නෑ නේද පෙනුනේ නැත්තේ? ඒ විතරක් නම් මද. තමනුත් ඇමතිකම දරපු චීන පොහොර නැවට කීයක් ගෙව්වද? ඇමරිකානු ඩොලර් මිලියන 8.3ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 250ක් ගෙවලා තියෙනවා. රුපියල් කෝටි 250ක් නැවත් නෑ, පෝරත් නෑ, ඩොලර් ටිකත් නෑ. අන්තිමට චීන හොඳ හිතත් නැති වුණා. දැන් කවුද මේකට වග කියන්න ඕනේ? නිලධාරීන් විතරයිද? ඇයි මහින්දානන්ද ඇමතිටත් ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය ඇමතිටත් මේ මොකද පොහොර මිටියක් උඩ නිඳ ගිහින් තිබුණද? නැහැනේ නේද? සියලු දෙනා වග කියන්නට ඕනේ. අද හැමෝම නිකන් බබාලා වගේ, තොත්ත බබාලා වගේ. තමන්ගේ කාලේ මඩ කරපුවා හොඳයි, දැන් හොඳ නෑ. අපට නම් පේන්නේ ඔයාලා හැමෝම මේ උපන් බිම මඩ කළා. නමුත් බීජ වැපරුවේ නෑ. පැලකලේම වල්. දැන් ඉතින් මේ නෙලන්නේ අන්න ඒ වල් අස්වැන්න. මුළු පාර්ලිමේන්තුව පුරාම ඇහෙන්නේ ඔන්න ඔය වල් අස්වැන්න. ඒ කාලේ හොඳයි, මේ කාලේ වල් කියනවා. මේ අය කියනවා ඒ කාලේ වල්, මේ කාලේ හොඳයි කියලා නේද? අපිට නම් කියන්න වෙන්නේම ඔය දෙතුන් ගොල්ලම වැපරුවේ වල්. තව එක උදාහරණයක් දෙන්නම්. ආසියානු සංවර්ධන බැංකුව රුපියල් කෝටි 170කට වැඩියෙන් වැය කරලා තිනවා මේ පුර නැගුම කියලා ශ්‍රී ලාංකීය ව්‍යාපෘතියකට. මීට ව්‍යාපෘති 50ක් අයත් වෙලා තිබිලා තියෙනවා. මේක අන්තිමට නතර වුණේ පුර නැගුමෙන් නෙමෙයි, පොර නැගුමෙන්. විගණකාධිපති වාර්තාවට අනුව මේ ව්‍යාපෘති 50ම අපේක්ෂිත ඉලක්ක සපුරගෙන නැහැ. හැබැයි ණය තියෙනවා ගෙවන්න. හොඳයි. ව්‍යාපෘති 13ක්ම සම්පූර්ණයෙන්ම නිෂ්ක්‍රියයිලු. කෝටි 33කට වෙච්ච දෙයක් නැහැ.
මේ තවත් සරල පුංචි හොරකමක් හොඳේ. අර වෙරිටේ රිසර්ච් පර්යේෂණයේ තියෙනවා 2021 අයවැයේ රුපියල් බිලියන 80කට වැඩියෙන් මුදලක් හංගලලු. ඒ කියන්නේ කරපු දෙයක් හොයාගන්න නැහැ. මෙහෙම ලියන්න ගියොත් මේ මහා දූෂණ වංචා අන්තිමට අද ආය නතර වෙන්නේ නෙළුම් කුළුණවල් වරායවල් අර ලොකු පොකුණවල් ළඟ මහ දැවැන්ත ව්‍යාපෘති ළඟ. මේ අතර ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රොහණ බණ්ඩාර අර අමුතු අපූරු ප්‍රශ්නයක් ඇහුවා. ගොවිනය කපා හරින්න රුපියල් මිලියන 650ක් වෙන් කරනකොට ඒකත් අවුරුදු දෙකකට හොඳේ. නමුත් රාජපක්ෂ නිවසක් අලුත් වැඩියා කරන්න මිලියන 400ක් දෙන්නේ කොහොමද කියලා. ඔබතුමා මේ ගොවිනය කපා හරින්න මිලියන 650 වෙන් කරනකොට ඒකට අවුරුදු දෙකක් ගන්නවා. බණ්ඩාරට හරි බරක් වෙයි කියලා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවස අලුත් වැඩියා කරන්න මිලියන 400ක් දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වෙලාවේ ජනාධිපති රනිල් කිව්වේ රුපියල් 400ක්වත් වෙන් කරලා නැහැ. නමුත් ඉතින් මේ හිටපු අය රකින්න යුතුකමකුත් තියෙනවනේ. මාර යුතුකම. ජනාධිපතිවරුන්ගේ වැන්දඹු බිරිඳෑවරුන්ව පවා ආරක්ෂා කරනවා කියලා සජිත්ගේ අම්මටත් පොඩි ෂොට් එකක් දෙන්න රනිල් අමතක කළේ නැහැ. නමුත් ඉතින් මේ සියල්ල දිහා බලලා අද ටෙලිවැකෙන් අපට නම් කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඔයාලා ගෙවල් හදාගෙන වන්දි ගෙවාගෙන යාළුවන්ට බදු සහන දීගෙන හොඳින් ඉන්නක හොඳේ. යුතුකමුත් ඒ අතරවාරේ ඉටු කරන්නක. ජනතාව තම තමන්ගේ යුතුකම් වගකීම් දැනගත්ත දවසට ඔයාලගේ සතුට දෝරේ ගලා යාවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. ඌරන් මඩ කලාට කවදාවත්ම වැපුරුවේ නෑ. ඒකයි මේ ලස්සන රට වල් බිහිවුනේ කියලා මතක් කරමින් අවසන් කරනවා.